ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයානේ යුද හමුදා මූලස්ථානය සින්නක්කරව ශංග්‍රිල්ලායකට දීලා ඊට පස්සේ අකුරේගොඩ පටන් ගත්තනේ යුද හමුදා මූලස්ථානයක් ඉදිකිරීම කටයුතු උපදේශනය සඳහා එතුමා පත් කෙරුවේ කුදිත ජයකොඩි කියන මහත්මයාගේ සමාගමට. අද වන විට ආණ්ඩුව තීරණය කළා තිබෙනවා ඒ සමාගමට වැඩිපුර රුපියල් මිලියන 32ක් ගෙවලා තියෙනවා. ඒ රුපියල් මිලියන 32 නැවත අය කරගන්න. ඒ වගේම ඒ මුදිත ජයකොඩි කියන සමාගමට කොන්ත්‍රාත් එක පවර්ලා තිබෙන්නේ කිසිදු ආකාරයක ටෙන්ඩර් කැඳවීමකින් තොරව. දැන් මේ පිළිබඳව සාක්ෂි දීලා තියෙනවා. සාක්ෂි දීලා තියෙන වෙනින් කවුරුවත් නෙමෙයි. මහා බැංකුවේ හිටපු ප්‍රධානියා වන අජිත් නෙවාඩ් කබ්‍රාල් මහතා 2015 කොමිසමක් පත් කරනවා. ඒ කොමිසමේ වාර්තාවේ බොහොම පැහැදිලිව සඳහන් කරනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමයි මේ මුදිත ජයකොඩි සමාගමට දීලා තියෙන්නේ. ඔහුට මේක පවරලා තියෙන්නේ. අති විශාල මුදලක් නාස්ති කරලා තියෙනවා.